මේක මගේ දෙවෙනි කෘතිය පශ්චාත්තාපය. පශ්චාත්තාපය කියන වචනේ සරල තේරුම දුක. ප්‍රමිලා ඇත්තටම හෙට සම්මාන ගත්ත කියමුකෝ. හැබැයි ප්‍රමිලාට හරි තැනක් මේ සමාජයෙන් ලැබෙන්නේ නැහැ. මගේ සිතේ සහ මගේ හැඟීම්වල ප්‍රකාශනය තමයි පශ්චාත්තාපය කියන කෘතිය. බල්ටි නම් බල්ටි විසිල් නම් විසිල්. ඇයට ඒ ඕන දෙයක් පුළුවන්. හොඳයි විරාමෙන් පස්සෙ ඔබ නැවතත් උදායිරේ සහෘදයත් එක්කයි මේ සම්බන්ධ වෙ සිටින්නේ මේ විනාඩි කිහිපයේ මම මේ කල්පනා කරේ මගේ ජීවිතේ මේ මට මොන වගේ පශ්චත්තාපයකට පත් වෙන්නට සිදු වේවිදෝ කියලා මට හිතෙනවා මොන වගේ තත්වයක් මට උදා වේවි හිතෙනවා මොකද එහා පැත්තේ શબ્දයක්වත් මට ඇහෙන්නේ නැහැ කියන්නේ පුංචි හිනාවක්වත් නැහැ ඒ තරම් හරිම නිහඬ බොහොම සංවරශීලී වටපිටාවක් දැනට තියෙන්නේ හොඳයි මම ඔබට මෙන්න මෙහෙම කියන්නම්කෝ දැන් ඇත්තටම මේ පශ්චත්තාපය කියන එක වචනේ මම ඔබත් එක්ක මේ වෙලාවේ කතා බහ කරේ මේක කෘතියක් එතකොට මේ කෘතිය පිළිබඳව අපි කතා බහ කරන්නටයි මේ කාලය මේ වෙලාවේ දෙන් කරන්නේ සාමාන්‍යයෙන් පොතක් අපි ගත්තොත් එහෙම මාගේ ආදරණීය හිතවතුනි සමහර පොත් රස බැලීමටයි කියලා කියනවා සමහර පොත් ගිල දැමීමටයි කියලා කියනවා එතකොට ගිල දාන්නත් පොත් තියෙනවා සමහර පොත් රස බලන්නටත් පොත් තියෙනවා ඒ වගේම තවත් පොත් జాතියක් තියෙනවා ඒවා වේයොන්ට පමණයි කියලාත් කියනවා ඉතින් මේ පශ්චත්තාපය කියන කෘතිය රසවතුන්ට සහ සමාජයට වඩා වැදගත් වන විදිහට හෙට දවසේ අනාගතයේ පිළිබඳව යම් කිසි අයෙකු සිතනවා නම් එය ලොකු කාල පරාසයක් දක්වා රැගෙන යන්නට පුළුවන් වෙන විදිහට නිර්මාණය කරපු කෘතියක්. ඉතින් ඒ කෘතිය පිළිබඳව තමයි අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ කෘතිය පිළිබඳව කතා බහ කරන්නට එහි කතුවරිය සමගම පැමිණ සිටිනවා තවත් තැනැත්තියක්. මම ඇයිව මුලින්ම හඳුන්වා දෙන්නම්. ඇත්තටම අපි ලංකාවේ සංකීර්ණ ස්ත්‍රීත්වයක මානුෂීය මුහුණුවර රැගත් අපි චරිත අපි ගත්තොත් එහෙම ඒ සංකීර්ණ ස්ත්‍රී භූමිකාවන් වල අතිශය මානුෂීය පරාසයන් ඇයට වටහා ගන්නට පුළුවන් කමක් ලැබිලා තිබෙන නිසාම ඇයි මේ රටේ විශිෂ්ට රංගන ශිල්පිනියක ලෙස හඳුන්වන්නට පුළුවන් අදට වඩා ඇය ගැන කියවීම අනාගතයේ ඇතුළේ මම විශ්වාස කරනවා බහුතර ප්‍රේක්ෂක ප්‍රජාවක බහුජනයාගේ ප්‍රේක්ෂක විඥානනය ඔබගේ හදවත තුළට කිඳා බස්සන්නට පුළුවන් කමක් ලැබපු රංගන ශිල්පිනියක් නිරංජනී ශම්මුග රාජා අයිබෝන් නිරංජනී වණක්කම් අයිබෝ වේවා දන ඇත්තටම ඒ වචන ටික මට ඇත්තටම අමුතු සතුටක් නිහතමානී ආඩම්බරයක් ලැබුණා ඇත්තටම සහ දනා කියන්නේ මගේ හොඳම මිතුරෙක් මගේ හොඳම යාළුවෙක් ඉතින් යාළුවෙක්ගේ කටින් එවැනි වූ ප්‍රශංසාවක් අහන්න ලැබීමත් මං හිතන්නේ ඇත්තටම සතුටක් බොහොම ස්තුතියි නිරංජනි වගේම එහා පැත්තේ තින්නේ අවුරුදු 15ක 16ක බොහොම ආදරණීය මිතුරියක් ඒක මට හරි පුදුමයි මේ අද වැඩසටහන ඇය දක්ෂ මාධ්‍යවේදිනියක් ඇය කතුවරියක් ඇය බොහොම ලස්සනට මේ සුන්දු ලියන තැනැත්තියක් ඇගේ කාර්ය සුබුද්ධියෙන් යුතුව වටහාගෙන ඇය ඇගේ ගමන් මග බොහොම හිමින් ගමන් කර තැනැත්තියක් ඇය විසින් නිර්මාණය කරන ලද මේ පශ්චත්තාපය කියන කෘතිය පිළිබඳව කතා බහ කරන්නට තමයි නිරංජනිත් ඇවිල්ලා තින්නේ ඉතින් එහි කතුවරිය තමයි ප්‍රමිලා වීරසිංහ ආයුබෝවන් ප්‍රමිලා ආයුබෝ වේවා වණක්කම් නිරංජනී වණක්කම් ප්‍රමි ඇතරම තව පොඩි දෙයක් එකතු කරන්න ඕනේ දන ප්‍රමිලා කියන්නේ සිංහල විතරක් නෙමෙයි දමිල භාෂාවත් ඉතාම මනරම් විදියට හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් ඉතින් මං හිතන්නේ මේ දක්ෂතාවත් අපි අනිවාර්යෙන් එකතු කරලා කියන්න ඕනේ හොඳයි මේ දැන් ප්‍රමිලා මම ඉස්සෙල්ලා ඔබගේ දිහාවට එන්නම් දැන් ඇත්තටම මේ පශ්චත්තාපය කියන කෘතිය ලියන්න හිතුනේ ඇයි මොකද්ද හේතුව කොහොමද මේ වස්තු බීජය සැපෙන්නේ අපි එතනින් කතාව ආරම්භ කරමු ඔව් දනංජේ මේ අර ඔබ හඳුන්වා දීමේදී කිව්වා වගේ මේ ඔබ සහ අප අතර තියෙන මිතුරුකම අවුරුදු ඒ කියන්නේ දශකයකට එහා දිවෙනවා
ඔබට මාව කියවන්න පහසුයි සහ මට ඔබට පිළිතුරු දෙන්න හරි පහසුයි සහ මේක හරිම මේ සුන්දර අවස්ථාවක් කියලා මම හිතනවා මොකද ඔබ ඉතාමත් හිතයිශී කෙනෙක් සහ ඇය බොහොම හදවතට සමීප කෙනෙක්. ඉතින් මේ වගේ හදවතට සමීප දෙන්නෙක් එක්ක මගේ මේක මගේ දෙවෙනි කෘතිය පශ්චාත්තාපය. ඒ ගැන කතා කරන්න ලැබීම ගැන ඇත්තටම මම ගොඩාක් සන්තෝසයි සහ චරණ ටීවී ආයතනයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව පිළිබඳව. ඔබ ආරම්භය ගත්ත හරි අපූරුයි. පශ්චාත්තාපයේ මූල බීජය. පශ්චාත්තාපය කියන එක ඇත්තටම දුකනේ. පශ්චාත්තාපය කියන වචනේ සරල තේරුම දුක. එතකොට මේ අවස්ථාවේදී පවා අපි දැන් හොඳ මිතුරන් මිතුරියන් වුණාට මේ අවස්ථාවේදී පවා ඕනේ නම් යම් කිසි හැඟීමක් අරබය. එහෙම නැත්නම් යම් කිසි වචනයක් අරබය අපිට දුකක් ඇති වෙන්න පුළුවන්. කුමක් හෝ දුකක්. එතකොට මේ ජීවිතයේදී ඔය කෘතිය නිර්මාණය කිරීමේදී මම හැමතිස්සෙම හිතපු දෙයක් මේ ජීවිතය අපි කොච්චර සතුටින් ඉන්නවා. අපේ හැඟීම් දැනීම් අපි කොච්චර ප්‍රබලව දරාගෙන හිටියත් දුක කියන කාරණාව කොයි හම්මෝ මොහොතකදී අපිට ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රේමයද එහෙම නැත්නම් විරහවද එහෙම නැත්නම් දේශපාලනමය කාරණාද සමාජමය කාරණාද පවුලද කුටුම්බේද කියන එක නෙමෙයි අදාළ. කොයිම හෝ අවස්ථාවකදී දුක කියන එක ඒ කියන්නේ පශ්චාත්තාපය කියන එක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක වස්තු බීජය කරගෙන තමයි මම මේ කතාව නිර්මාණය කරේ. සහ මෙතනදී දැන් මම පෞද්ගලිකව කාන්තාවක් සහ මේ කාන්තාව වෙනුවෙන් ඇත්තට මම හිතනවා මේ කාන්තාවක් හැටියට කරන්න පුළුවන් දේ මගේ වපසරිය තුළ මට කරන්න පුළුවන් දේ කාන්තාවාදීව මේ කතාව නිර්මාණය කරා. දැන් එතකොට මේක දැන් මගේ සිතේ සහ මගේ හැඟීම්වල ප්‍රකාශනය තමයි පශ්චාත්තාපය කියන කෘතිය. මම කෘතිය නිර්මාණය කරලා සමාජයට දායාද කරා. එතකොට මේක පාඨකයා තමයි තීරණය වෙන්නේ මූලිකම සාධකය වෙන්නේ කෘතිය මොන විදිහේ කෘතියක්ද සහ ඔවුන් මේ කෘතිය බාරගන්නේ කොයි විදිහටද කියන එක තීරණය කරන්න. මම දන්නතරමින් මේ නිරංජනීට හොඳ මේ සමාජ කීමක් තියෙනවා සෑම විෂය පද්ධතියක් පිළිබඳව සහ අය මිනිසුන්ව හොඳට කියවන්නට පුළුවන් කමක් තියෙන කෙනෙක්. මිනිසුන්ගේ හැඟීම් හොඳට තේරුම් ගන්න කෙනෙක්. අය එක් භාෂාවකට සීමා වෙලා एक जाति सीमा वेला जाती वितर कीवन उत्साह सीलू जातीन कीवला जातीन मतीन उब यम किसी दया गुडन गागाकोटे उबे कीयवी मणुव मी निरंजनी मं कमती दरगा प्रमिल मुनवागे देखिया सामान्य गहन के तवद गहन के दखिने विधि इसलम मं कमती दनगा उब मितन आव आवे विशेषित कारण आव ඒ කාරණාවැතුළු ඉස්සෙල්ලම මට දැනගන්නට කැමතියි. ඔබගේ කියවීම අනුව ප්‍රමිලා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඇත්තටම දනා සාමාන්‍යයෙන් අපි කතාවක් අහලා තිනෝනේ ගෑනුන්ට කපන්නේ ගෑනුම්ම කියලා. ඇත්තටම එහෙමනේ අපි සමාජය තුල එහෙම කතාවක් දෙනවා ගෑනුන්ට ඉරිසියා කරන්නේ ගෑනුම්ම තමයි කියන එක. හැබැයි ප්‍රමිලාව මට අහම්බෙන් තමයි මට හම්බ වෙන්නේ ඇත්තටම එයාගේ YouTube channel එකකට ඉන්ටර්වයුව එකක් කරන්න ඕනේ කියලා මාව හම්බෙන්න වෙනවා. හැබැයි එනකොට මේ පොත ගේනවා. පොත ගේනලා මට gift එකක් වගේ දෙනවා. ඊට පස්සේ කියනවා මේ මට මේ පොත ලියනකොට මට නිරංජනී ෂණ්මුගරාජා කියන මේ නිලියව මට මතක් වෙනවා මේ කෘතිය කවදා හෝ සිනමා හෝ නැත්නම් ටෙලි නිර්මාණයක් කරනකොට ඒ චරිතයට ඔයා පණ පෙව්වොත් මේක වටි කියලා. ඉතින් ඇත්තටම එහෙම කෙනෙක් හොයාගෙන ඇවිල්ලා එහෙම කෙනෙක් කිසිම බලාපොරොත්තුවක් නැතුව පොතක් දීලා මම මේක ලියනකොට මට දැනුනේ ඔයාව කියලා ඒ වචන උනත් කියන්න දන හොඳ නිහතමානි හදවතක් තියෙන්න ඕනේ. පිරිසුදු හදවතක් තියෙන්න ඕනේ. ඉතින් අද වෙනකොට එහෙම ආපු ප්‍රමිලා අද වෙනකොට මට ඉතාම සමීප යෙහෙලියක් වෙලා ඉන්නවා. මං හිතන්නේ මගේ ජීවිතේ දනත් මගේ හොඳම යාළුවෙක් මගේ ජීවිතය ඇතුලේ මම මිනිස්සුන්ව ජජ් කරන්නේ නැහැ දන. කියන්නේ මම කැමති නැහැ ඒකට. මං හරිම ආසයි මම එක මිනිස්සෙක්ගේ දකින හොඳ විතරයි මං අරගන්නේ. මම ප්‍රමිලාගේ දැක්කා ඒ ඉරිසියා නැතිකම. හරියට වචනකින් හෝ තවත් මිනිස්සෙකුට මොටිවේට් කරන ඒ ගතිගුණ සහ මේ මිනිසෙක් ප්‍රශ්නයක් මොකක් හරි කතා කරන්න පුළුවන් ඕපන් හදවතක් තියෙන ගැහණියක් විදියට මං එයාව දැක්කා. ඉතින් ඒ නිසා අද වෙනකොට එයාගේ
පොත ගැන කතා කරන්න මම එන එක ගැන මම සතුටු වෙනවා. සා ඒ වගේ ගැහණියක් අනිවාර්යෙන් පොතක් ලියනකොට වුණත් ඕපන් මයින්ඩඩ්ලි ලීතා ඉලියයි කියන විශ්වාසය මට තිබුණා. මේ පොත මේ මේ කෘතියක් ලියනකොට වුණත් ගැහණියක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගෑණිය තුල එයා බලන්නේ ඕපන්ලි කිසිම දෙයක් ජජ් කරන්නේ නැතුව. ඉතින් මං හිතන්නේ ඒක වෙන් ඒක තමයි මං එයාගේ දකින්න හොඳම ගුණාංගය. ඉතින් මං හිතනවා ඒක මේ පොතෙත් අනිවාර්යෙන් වචන හැම වචන ගානෙම ප්‍රමිලා කියන කෙනාව අපිට හඳුනා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේ පොත කියවුවොත්. දැන් ප්‍රමිලා මේ දැන් අය සඳහනක් කරනවා මේ කෘතිය ලීවීමේදී ඔබ නිරංජනීව යම් කිසි විදිහකින් මවා ගැනීමක් කරයි කියලා. මං කැමති ඒ කාරණාවත් එක්කම දැනගන්න දැන් මේකේ තේමාව හෝ මේකේ අන්තර්ගතය නිරංජනීව සම්බන්ධ කර ගැනීම කියන කාරණාව කොහොමද මතු වෙන්නේ කොහොමද මතු කරගත්තේ ඒක කොහොමද වචන වලට පෙරළුනේ කියන කාරණාව ගැන දැනගන්න. ඔව් මම මේ දැන් ඒ කාරණාවට එන්න කලින් පොඩි දෙයක් එකතු කරන්න කැමතියි ධනංජය. මේ දැන් ඇත්තටම ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ විවිධ දේවල් හැමදේ භෞතික සම්පත් සාධක මේ හැමදේම කියලා අපි කිව්වට ඇත්තටම ජීවිතයේ අර්ථය තමයි සමාජයේ පැවැත්ම තමයි ආදරය. මොකද මම ඔය කෘතිය ඇතුළෙත් මම කතා කරන්න බොහෝ දුරට උත්සාහ කරා පශ්චාත්තාපී කියන මගේ කෘතිය ඇතුළේ මේ ආදරය සහ ප්‍රේමය කියන කාරණාව මොකද දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් බිරිඳ සැමියාගේ බිරිඳ සැමියා කියන කාරණාවේදී බිරිඳ අහන්න පුළුවන් ඔයා කෑව ඇතිද සැමියාට අහන්න පුළුවන් මේ ඔයාට ඔය ඇඳුම දැන් මදි නේද ගිය අවුරුද්දේ ගත්ත දැන් මදි නේද එහෙම නැත්නම් පෙම්වතියට අහන්න පුළුවන් මේ ඔයා ඊයරේ හොඳට නිදාගත්තද ඔයා නිදාගත්ත මදි නේද පෙම්වතට අහන්න පුළුවන් ඔයා පාඩම් කරා මදි නේද නමුත් සමාජයකදී මම දන්නේ කී දෙනෙක් මේකට එකඟ වේද කියලා අපිට සම්බන්ධතාවයක් ඇතුළතදී අපි කොයි වෙලාවක හෝ මතු කරනවද මගෙන් ඔබට ලැබෙන ආදරය ඇතිද කියලා අපි ඒක හන් ඒක අපි අනිත් හැම සාධකයක් ගැනම අපි සාකච්ඡා කරනවා ඇතිද මදිද ගේ උනත් නිර්මාණය කරද්දී අපි අහනවා gedara ප්‍රමාණය ඇතිද එහෙම නැත්නම් මේක මදි වෙයිද දරුවෝ හම්බුණාට පස්සේ හැබැයි අපි විවෘතව සාකච්ඡා කරනවද මගෙන් ඔබට ලැබෙන ප්‍රේමයේ ඇතිද එහා පැත්තේ පාර්ශවයෙන් අහනවද ඔබ ප්‍රමාණවත්ද මගෙන් ලැබෙන ප්‍රේමය සහ ආදරය කියන කාරණාව සම්බන්ධයෙන් ඔයාට ඇතිද මගේ ආදරය අපි එක කතා කරන්නේ නැහෙනේ දැන් මට ඒ කාරණාවත් ඔළුවේ තියාගෙන තමයි මේ පශ්චාත්තාපයේ කියන කෘතිය මේ සියලුම අංශ ඔස්සේ කතාව මම නිර්මාණය කරන්නේ එතකොට ඒ කියන්නේ ආදරය සහ ප්‍රේමය මදිකම තමයි මේ සියලුම ගැටුම් වලට හේතුව කියන එක මම විශ්වාස කරන්නේ කියන්නේ දැන් ගාසා තීරය සහ ඊශ්‍රායල් ගැටුමක් තියෙනවා නමුත් එතනදී රික්තකය හිඩසවිල්ල ප්‍රේමය ඒ මම එකඟ වෙන තැනේ මගේ පෞද්ගලික මම දකින විදිහ සහ දැන් මේ කතාව නිර්මාණය කරද්දී මේ කතාව ගැන මම කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ කියපු අදහස තමයි බොහොම ප්‍රවීණයන් මේ ප්‍රමිලා ඔයා ලියන කතාව හොඳයි ෂෝක් හැබැයි මේක ඔයාට පුළුවන් නම් සිනමාවට හෝ එහෙම නැත්නම් ටෙලිතිරයට ගේන්න මේක හරි හොඳ කතාවක් හැබැයි දැන් ඒගොල්ලොත් එක්කත් මගේ ඔළුවේ එක බෙදාගත්තේ නැහැ මගේ ඔළුවෙත් එහෙම මේ අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් දැන් ඒ අහිංසක බලාපොරොත්තුවේ කොටස්කාරී වුණේ එතකොට මම කවදාකවත් දැකලා තිබුණේ නැති මේ රූපේ නිරංජනී ෂණ්මුඛරාජ කියන චරිතේ මම දන්නේ නැහැ ඒක ඒ කියන්නේ විශ්වයත් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක කොහොම ඒක සංසන්දනේ වුණාද කියන එක දැන් මේ පොත නිර්මාණය කරගෙන යද්දී මලීෂා සමරනායක කියන චරිතය තමයි ප්‍රධානම චරිතය ඇය නිරූපිකාවක් වෙනවා ගමක ඉපදෙන තරුණිය දැන් මේ චරිත ඔස්සේ චරිත මේ චරිතේ ගොඩනගාගෙන එනකොට කවදාකවත් දැකපු නැති ඇයව තමයි මට ඔළුවට දැනින්නේ මගේ දැන් කල්පනාවට මේ ගෝචර වෙන්නේ නිරංජනී තමයි මේකේ චරිතේ මම හිතන්නේ ධනංජය මොකද ඇය ගැන මම එතකොට ඇයව දැකලා තිබුණේ නැහැ ඇයව ආශ්‍රය කළා තිබුණේ නැහැ දන්නේ නැහැ නමුත් ඇය පිළිබඳව මම දීර්ඝ කියවීමක් තිබුණා මගේ ඇයගේ අද්විතීය රංගනය ඇයගේ භාෂා හැකියාව ඒ කියන්නේ අපේ අපි මේ ගැලරි භාෂාවට කියනවනම් බල්ටි නම් බල්ටි විසිල් නම් විසිල් ඇයට ඒ ඕන දෙයක් පුළුවන් ඉතින් සින්දු නම් සින්දු නටන නම් නටන්න ඉතින් රංගනය නම් රංගනය මේ ඒ වගේ ඇය සම්මානනීයයි අද්විතීයයි ඕනම චරිතයකදී ඇය ඇයි චරිතය ඇතුලේ මේ ඒ වගේම තමයි අපි දෙන්නට පොදු භාෂාවකුත් තියෙනවා අපි දෙන්නටම දෙමළින් හොඳට කතා කරන්නත් පුළුවන් ඉතින් මං හිතන්නේ මේ ඔක්කොම කාරණාත් එක්ක ඇය පිළිබඳව ලොකු කියවීමක් මගේ ඔළුවේ තිබුණා සහ මේ පෞද්ගලිකව හරි කැමති නිලියක් මම ඇය ඉතින් ඒ කාරණාව ඔස්සේදී නිර්මාණයේ මම හිතනවා කවදා හෝ මේක වාසනාවක් තිබුණොත් මේක අපිට තිරයකට ගේන්න ඇය තමයි චරිතය කියන එක මම හිතනවා සහ ඒ හිතීම කොහොම හෝ ඇය මට හමු වෙනවා ඒ හමු වීම තුළ ගොඩ නැගෙන බොහොම ප්‍රබල මිත්‍රත්වයක් මම මේ හොයන්නේ
ඒක නළුවෙක් එහෙම නැද්ද දන්නේ නේද නිරන්ජන ප්‍රධාන නළුවෙක් වගේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් අඩු ගානේ අවුරුදු 15ක 16ක මිත්‍රත්වයකටවත් අඩු ගානේ කලබුළු සැලකීමක් කරගන්න පොඩි පොඩි පලක් ලැබෙයිද කියලා පොඩි පලක් ලැබෙයිද කියලා මම මේ නිගමඩ බැලුවේ අඩු ගානේ එහෙම එකක්වත් නෑ වගේ නිකන් මේක ඇමතිවරයෙක් නම් ඉන්නවා ඒක නම් එච්චර ගැළපෙන්නේ නෑ බඩගුත් නැති හින්දා හරි දාමු දාමු ආ හරි නේද බඩ ගන්න පුළා ලේසියෙන් හරි මේ දැන් මේ ඇයි ආපු ඇමතිවරු බඩත් එක නෙවෙයිනේ ආවේ එනකොට එන්නේ ඔව් ඔව් ඇවිල්ලා ඊට පස්සේනේ බඩවල හදාගත්තේ අපි හදලා දෙනවා සමාජේ ඒ නිසා ඒක දුකක් වෙන්න එපා මේ හරි මේ දැන් ඇත්තටම අර මේ ප්‍රමිලා මේ කිව්ව වගේ බල්ටි නම් බල්ටි විසිල් නම් විසිල් නම් විසිල් ඒ කියන්නේ ඒක ඒක බොහොම සරල වචනයක් වුණාට ඕක හරි ප්‍රබල වචනයක් ඕක අපි ඇතුළාන්තේ අපි ගත්තොත් එහෙම එහෙම උදවිය හරි අඩුයිනේ එතකොට ප්‍රබුද්ධත්වයේ කියන එක වෙනයි එතකොට ඊට මධ්‍යම පාන්තික සමාජයේ කියවීම ඊට පහළ සමාජයේ කියවීම ප්‍රබුද්ධ සමාජයේ කියවීම සමහර මිනිස්සුන ප්‍රබුද්ධ සමාජයේ විතරයි කියවන්නේ සමහර අය ඉන්නවා මධ්‍යම පාන්තික සමාජයේ විතරයි සමහර අය ඊටත් පහළ සමාජයේ ගැන දන්නේම නැති අය දැන් නිරන්ජනී ඔය සමාජ පන්තිත් ඕනම එකක් පිළිබඳවම දා අවබෝධයක් තියෙනවා සහ අභියෝග බාර ගන්න බොහොම කැමති කෙනෙක් සහ මේ ඇය දන්නව ඕන සමාජ පන්තියක ඉඳලා ඕන සමාජ පන්තියකට බැහැලා ඒ වැඩේ හරියටම කරන්න අන්නේ මට ඔතනට එන්න තමයි මට අවශ්‍ය වුනේ පෙරලන්නක 24 වෙනි පිටුව දැන් මොකක්ද දෙයක් මේකේ තියෙන්නත් දෙපේ දැන් අනිවාර්යෙන් 24නේ ඔව් 24 වෙනි පිටුවේ තියෙනවා මේ අර අවසාන කොටසේ දෙබසක් මෙහෙම කතා කරන එක වරදක් නම් සමා වෙන්න කියන තැනේ ඉඳන් අර දාලා කියලා තව වචනයක් තියෙනවා ඒක මම කියන්නේ ඒක අන්තිමට කිව්වම ඒක හරි ලස්සනයි අන්න එතනට යනකම් යන් කියන දැනට වෙනකම් යන් මෙතනා වෙන මෙතන ආ රයිට් ඕකේ මම කැමති මේක නිරංජිනී මේ වෙලාවේ මේ මං තනිය අය සුදුසුම කෙනා එක කියන්නේ මං හිතා ලස්සනට ඕක රංගපාල දැන් අගේ කිරීම බොහොමයක් තිබුණා දැන් මේක නිරංජනීව මවාගෙන ලියපු එකක් එතකොට නිරංජනී කවදාහරි මේක රංගපෑවොත් ඉතින් සිසෙල්ලම චරණ ටීවී එකේ තමයි මේකේ රංගපාල වෙන්න දැන් රංගපාල වෙන්නලා තියෙන්නේ ඒකයි දැන් ඩිරෙක්ටර් කෙනෙක් නැති එක තමයි ආවම මම ඩිරෙක්ට් ඕකේ මේ අපේ කැමරා කරන්න අපි ඉන්නවා ඇක්ෂන් කියන්නේ නේද සහෘදය එයත් ඉන්නවා ඕකේ ස්ටෑන්ඩ් බයි හා හරි 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 ඇක්ෂන් මේ මේම කතා කරන එක වැරද්දක් නම් සමාවෙන්න උඹ වගේ වනචරයෙක් එක්ක මට කිසිම ගණදුනක් නෑ බං මම අහලා තියෙන විදියට කලිසමක් අඳින්නේ මහතුරු උඹ වගේ උන් කලිසම් ඇඳම මහතුරුන්ටත් කරන අගෞරවයක් ඔය කලිසම ගලවලා දාලා වනචරකමේ ඵලයන් ඒක හොඳයි ලස්සරයි ලස්සරයි thank you eh hari shari shanika me shanika abiyoga ek niranjani ekenne da oka tira pita padak dunna nan mulindan agata wenakamma kiyawala oy medde tiyena eka kohomada hariyatama annari e mood ekak tiyena eka mood ekak hada ganna ona ne mama danna e mood ekinda premi liwwe kiyala etakota me etarata wenakam awashya wenna namuth eka niranjani lassanta kohomada dammanta tamange parase anuwa mehema ikmanin galapa gadinna pilibandawa suthi dan etterama me pramila me මේ පොත ලියනකොට සාමාන්‍යයෙන් දැන් ඔබ මීට පෙරත් ඔබ පොත් කිහිපයක් ඔබ ලියලා තියෙන නිසා ඇත්තටම ප්‍රමිලා ලංකාවේ පොතක් අද ලියනවා කියන එක ලිහිසි පහසු දෙයක් නෙමෙයි අපි පත්‍රයක් ගත්තත් දැන් ගොඩක් ලාවනට දැන් ෆෝන් එකෙන් ගොඩක් ලාවට හැමෝම දැන් බලනවා පොතක් ගත්තත් ඒකේ PDF එකක් ඇවිල්ලා දැන් ගොඩක් ලාවට ඒක ෆෝන් එකෙන්ම සමහර අය කියනවා මේ කියවන සමාජයක්ද ප්‍රමිලා මේ ඉන්නේ එහෙම සමාජයකටද ඔබ මේ මෙහෙම දෙයක් කරලා තියෙන්නේ ඇත්තම මේ ඔබ මතු කරේ ප්‍රබලම කාරණාව තමයි පොතක් ලියන එක කොච්චරක් දුරට අභියෝගයක් වෙනවද සහ ඒ පොත සමාජගත කිරීමේදී මිනිස්සු කියවනවද කියන කාරණාව ඉස්සෙල්ලම මේ ඇත්තටම පොතක් ලියන්න කලින් අපි මේ ගැන රිසර්ච් එකක් එහෙම නැත්නම් සොයා බැලීමක් කිරීමේදී පැහැදිලිව පේන දේ තමයි මීට අවුරුදු 25කට එහා හිටපු කියවීමේ ප්‍රජාව මේ වෙද්දි ඉතාම දුක් මුසු ලෙස අඩු වෙලා තියෙනවා කියවන්නේ නැහැ ඇත්ත කාරණාව ඒක සහ දැන් මේ කියවීම අඩු වෙන්න අපි දකින හේතුවනේ ස්ක්‍රීන් කියන එක නිල් තිර කියන එකට අපි හොඳටම ඇබ්බැහි වෙලා අපේ ඇස් මොළය ස්නායු මේ ඇඟේ තියෙන ලේ මස් නහර ටික පවා අපි ඇබ්බැහි වෙලා ස්ක්‍රීන් එකට මොකද අපිට හරි පහසුයි ඩිවයිස් එක ගත්තා අපි කියෙව්වා අපිට කියවන්න ඕන දේ කියෙව්වා නමුත් මේ
කාරණාවක් හැටියට ඉස්මතු කරද්දී භෞතිකව පොතක් හෝ කොලයක් පත්‍රයක් ස්පර්ශ කිරීමේදී ඒ ලැබෙන තෘප්තිය සහ මේ කියෙව්වා කියන හැඟීම මම දන්නේ කොච්චරක් දුරට හැමෝම මේගෙන එකඟ වේද කියලා ඒ හැඟීම අපිට දැනෙන්නේ ඒක අර භෞතික ස්පර්ශයේදී ප්‍රේමයේ වගේ තමයි ප්‍රේමය භෞතික ස්පර්ශයේදී දැනෙනවා වැඩි දුර ඉඳගෙන ප්‍රේම කරනකොට ඒක ඔන්ලයින් ප්‍රේමයක් වෙනවනේ දැන් මේ පොතත් ඒ වගේ මේ අල්ලනකොට සහය ස්පර්ශයේදී දැනෙන හැඟීම හරි වැදගත් ඊළඟ මොකද දරුවන්ට උනත් අද තියෙන ප්‍රශ්නේ එකනේ දරුවෝ හැමෝම ඔන්ලයින් වෙලා දරුවෝ ඔන්ලයින් දැන් අපිට මම හිතන්නේ ඔබ සහ ඔබ දෙදෙනා මේකඟ වෙයි අපි අපේ ආපු ඒ පරපුර අපි මේ පොත් පත්‍රත් එක්ක ගැටුණ සමාජයක් අදටත් අපේ පන්නරේ වෙලා තියෙන අපි කියවපු දේවල් අපි ඉගෙනගත්ත දේවල් අපි ස්පර්ශ කරපු පොතපත නමුත් අද දරුවන්ට හැමදේම මේ අද ඉගෙනගත්ත දේ හෙට අමතක වෙන්න හේතුව ඕන් ඩිවයිස් වලට වහල් වීම තමයි මම දකින විදිහට ඊළඟ කාරණාව පොතක් සමාජගත කිරීමේදී ඇත්තම කියනවා නම් මං හිතන්නේ ගොඩක් ලේඛක ලේඛිකාවන් මේ කාරණාව සම්බන්ධයෙන් එකඟ වෙයි අපි අර කියන්නේ මේ අතින් කාලහරක් බලන වැඩක් කියලා නැවතත් ගැලරි වචනයක් මොකද ඒ වගේ වැඩක් තමයි අප් දැන් ලේඛකයා හෝ ලේඛිකාව තමන්ගේ ආශාව තමන්ගේ පරිකල්පනය තමන්ගේ නිර්මාණය තුලින් එළියට දානවා හැබැයි සමාජයේ සහ වටපිටාව සූදානම් නැත්තම් පොතක් කියවන්න පොතක් අරගෙන කියවන්න එතනදී ඇත්තටම මතුවෙන්නේ ඛේදවාචකයක් ඒක පුදුමාකාර ඛේදවාචකයක් සහ මෙතනදී කාටවත් ඇඟිල්ල දික් කරනව නෙමෙයි කියවීම අභිප්‍රේරණය එහෙම නැත්තම් කියවීමේ අභිරුචිය ඇති කරන්න මේ රටේ අරන් තියෙන තීන්දුව తీරන මොනවද ඒක මොකද දියුණුවයි කියන සමාජය තුළ අපි තාමත් දකිනවා කොච්චර ප්‍රශ්න ලෝකේ මතුණත් ආර්ථික ප්‍රශ්න මතුණත් උදේ සහ හවස ජනතාවට කියවන්න පොඩි පත්‍රයක් හෝ නිකම් බෙදෙන රටවල් තියෙනවා තාම ගැටුම් තියෙනවා ප්‍රශ්න තියෙනවා නමුත් එහෙම කරන්නේ ඔවුන් ඔවුන්ගේ මිනිසුන්ට ආදරේ නිසානේ මොකද කියවීම මිනිසා සම්පූර්ණ කරයි කිව්ව අදියේ නෙමෙයි ඒ කාරණාව සන්තුෂ්ත කරන්න ඔවුන් ඒ රටේ රජය වෙන්න පුළුවන් කවුරුන් හෝ වෙන්න පුළුවන් කියවීමේ ආශාව වැඩි කරන්න මිනිසුන්ගේ විවිධ දේවල් කරනවා හැබැයි අර අඳෝමයි කියන වචනේ මම මෙතනදී කියනවා අපිට පොතක් ගිහිල්ලා ගන්න පවා අමාරු තත්වයකට අද අපි පත් වෙලා තියෙනවා ගිය අවුරුද්දේ තිබුණ පොත්වල මිල ගණන් නෙමෙයි මේ අවුරුද්දේ පොතක් ගන්න යද්දී අපිට ඉතින් දෙපාරක් නෙමෙයි තුන් පාරක් විතර හිතන්න වෙනවා පොතක් මිලදී අරගෙන සමහරක් අය හරි කැමතියි කියවන්න හැබැයි ඒ සම්බන්ධයෙන් ඔවුන්ට වියදම් කරන්න උදල් නැහැ ඉතින් ඇත්තටම ලේඛකයෙක් හෝ ලේඛිකාවක් මන් දන්න තරමින් පුදුමාකාර ප්‍රශ්න ගොඩක් මැද්දේ සහ අපහසුතා ගොඩක් මැද්දේ තමයි පොතක් ජනගත කරන්නේ නමුත් එතනදී පාඨක සමාජයේ දෙන ප්‍රතිචාරණ අපිට වැදගත් ඇත්තටම මේ මිල මුදල් කියන කාරණාව කොච්චරක් වියදම් වුණාද ඒ දේවල් ප්‍රශ්න තමයි නමුත් අපේ තියෙන මේ අපි තෘප්තිමත් වෙන තැන ලේඛකයා හෝ ලේඛිකාව පොත කියවලා දෙන ප්‍රතිචාරය ඒක ගන්න ඇත්තටම අමාරුයි අර මේ කාරණාව ඇතුලේ තියෙනවා මේ නිරංජනී අපේ අපේ රටේ මේ කලාකරුවන් කොයිතරම් අපි දශක සම්පූර්ණ කරත් කොයිතරම් අපි වේගයෙන් අපි තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට ගියත් අපි දුප්පත්ද අපි කලාකරුවන් පොහොසත්ද කියන කාරණාව. ඒ කියන්නේ අපි ඇත්තටම කලාකරුවන් ඔය කියන විදිහට ලේඛකයා වෙන්න පුළුවන් රංගන ශිල්පියා ශිල්පිනිය වෙන්න පුළුවන් වෙන ඕනම කලා වෘත්තික නිරලලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ මිනිස්සු පොහොසත් මිනිස්සුද? මේ මිනිස්සු දුප්පත් මිනිස්සුද? දුප්පත් ඇයි එහෙනම් තවමත් මේ රටේ මේ තරම් දියුණු තත්යකට ඇවිල්ලත් ඇයි එහෙනම් මේ මිනිස්සු දුප්පත් වෙන්න හේතුව කෘතිය වරදක්ද? ඔය වගේ ගැටලු තියෙනවා අපි ඊගෙන කතා බහ කරමු. මේ විරාමයෙන් අනතුරුව. හොඳයි අපි ප්‍රමිලා වීරසිංහ ලියපු මේ පශ්චත්තාපේ කෘතිය පිළිබඳවයි කතා බහ කරමින් සිටියේ ප්‍රබිලත් ඒ වගේම නිරංජනිත් අපි මේ කාරණාවට සම්බන්ධ කරගත්තේ නිරංජනී මම විරාමයට යන්න කලින් අර සඳහන් කරපු කාරණාව දැන් කලාකරුවා තවමත් පොහොසත්ද දුප්පත්ද කියන කාරණාව දැන් ඇත්තටම ප්‍රමිලා මේ කාරණාව හොඳම තැනකට ගෙනාවා කොයිතරම් අපි කෘති ලිව්වත් අපි කලාකරුවන් විදියට මේක හුදෙක් අපේ මේ සරලම කියනවනම් අපි තෘප්තියක් ලබනවා මිනා මේකෙන් කවදාකවත් මේක ලාභයක් ලබන දෙයක් නෙමෙයි මේක ලාභ ප්‍රයෝජන උදෙසා කරන දෙයක් නෙමෙයි අපි දන්නෙත් නෑ මේක කොයිතරම් දුරට මේ කෘතිය අලෙවි වේද මිනිස්සු මේක කොයිතරම් දුරට මේක කියවයිද මේක ග්‍රහණය කර ගනීද මේක කොයිතරම් බුද්ධිගෝචර කර ගනීද එතකොට මේවා කොයිතරම් දුරට සමාජගත වෙලා පසුකාලීනව මේවා වලින් නිර්මාණ වෙයිද කියලා කියනවත් කෘතියක් නිර්මාණය කරන කෙනෙක් දන්නේ නෑ රඟපාන ඔබගේ මේ වටිනාකම අදට වැඩිය හෙට ආර්ථිකයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඔබට පහලින් ඉන්න සියලුම පාන්තිකයන්ගේ මූල්‍යමය වටපිටාවන් එක කලාකරුවා හැම කලාකරුවෙකුටම වටිනාකම් නොලැබෙන්න පුළුවන්. ඇත්තටම ඇයි අපේ රටේ මේ ලේඛන කලාවත් මම පොදු යහන ප්‍රශ්නයක් ලේඛකයත්
අසරණ වෙනවා සමහර තැන්වල එතකොට කලාකරුවත් අසරණ වෙනවා සෑම නිර්මාණකරුවෙක්ම සමහර තැන්වල අසරණ වෙනවා මොකද්ද මේක මොකක් කියලාද හිතන්නේ සාමාන්‍යයෙන් එහෙම වෙන්න හේතුව නිකන් නිරංජිනීට දැනෙන විදිහට කොහොමද ඇයි එහෙම වෙන්නේ අපේ අපේ නිර්මාණවල තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් අපිට ඒකට අවශ්‍ය කරන පරිසරය මේ රටෙන් මේ සමාජයෙන් හෝ අදාළ බලධරයන්ගෙන් හෝ හැදි වැඩි නැත්නම් ඒවට නිර්මාණය වෙලා නැද්ද පළවෙනියටම දනා ඔයා අහපු ප්‍රශ්න කලාකරුවන් පෝසත්ද දුප්පත් කියලා ඇහුවා මගෙන් ඇහුවා නම් ඕනම කලාකරුවෙක් පෝසත් ඒක තමයි මම කියන්නේ ඒක සල්ලි වලින් පෝසත් කියන එක නෙමෙයි මම අර්ථකත කරන්නේ කලාකරුවෝ කියන්නේ ඕනම තමන් විශ්වාස කරන ආගම හෝ දෙවියෝ හෝ දෙවියන් වහන්සේ හෝ විසින් තෝරාගත්තු විශේෂ දරුවන් තමයි කලාකරුවන් කියන්නේ ඒක ඕනම කලා මේකට අදාළ වෙයි ඒ නිසා එහෙම තෝරාගත්තු පිරිසක් කියන්නේ අපි පෝසත්නේ නැත්තම් අපිත් සාමාන්‍ය කෙනෙක් වෙනවනේ ඒ නිසා කලාකරුවෝ හැමදාම පෝසත් පිරිසක් තමයි හැබැයි ඔයා කිව්ව අනිත් කාරණාවට ආවනම් දනා ඉස්සර හිටපු ඒ කියන්නේ දැන් උදාහරණකෙමකෝ තාක්ෂණ දියුණු නැති කාලේ මෙවැනි සෝෂල් මීඩියාස් දරවා මේවා ගොඩාක් විවෘත නැති කාලේ කලාකරුවන්ගේ අතේ සල්ලි ගෙවසුණා සල්ලි තිබුණා ඉතින් අදටත් ඒ කලාකරුවෝගේ හොඳ පසුබිමක් හදාගෙන ඉන්න කලාකරුවෝ අදටත් ලංකාවේ ඉන්නවා ඒකට හේතුව පළවෙනි දේ කලාකරුවෝ තමන්ගේ කලාවට ආදරය කරපු එක අනිත් දේ තමයි කලාකරුවන්ට නිසි ඉඩක් නිසි තැනක් සමාජය තුලින් ලබා දීම දැන් අදටත් අපි කතා කරනවානේ අද අපි කියනවා මේ ලෝකේ මේ ෆෝන් වලින් ආවා Netflix ආවා අරවාවා මේවා ආවා ඒ නිසා අපිට ලාංකීය සිනමාව හරි අමාරුයි ගොඩ දාගන්න එමෙම අපි මාර ටොක්ස් දෙනවනේ හැබැයි එහෙම බැලුවොත් හොලිවුඩ් වැටිලාද ඉන්දියන් සිනමා වැටිලාද නැත්නම් වෙන රටවල් වල යම් කිසි හෝ සිනමා ශිෂ්‍යක් වැටිලාද අපි වැටිලා තියෙන තරමට නැහැ ඒකට හේතුව ඒ රටවල් වල මේ ඒ රටවල් වල ජනතාව සහ ඒ රටවල් වල ඉහළ තැන් වල මේ කියන්නේ කලාව සම්බන්ධයෙන් මෙහෙවන ඉහළ තැන් වල ඉන්න මිනිස්සු දන්නවා රටක් දියුණු වෙන්න කලාව කොච්චර වැදගත් කාරණාවක්ද කියන එක රටේ ජනතාවන්ගේ හදවත හරි විදියට හදන්න හරි විදියට සිතන්න සංවේදී මිනිස්සු ඉන්න සමාජයකින් විතරයි හොඳ රටක් හදන්න පුළුවන් කියන එක තේරිලා ඉන්න මිනිස්සු නිසා තමයි කොච්චර තාක්ෂණ දියුණු වුණත් කොච්චර මේ වගේ platforms ආවත් ඒ මිනිස්සුන්ගේ සිනමාව වැජබෙන්නේ ඒකේ වෙනස හරියට තේරුම් ගත්තු නිසා වැදගත්කම තේරුම් ගත්තු නිසා අපි ඒක හොඳටම වරද්දගත්තු සමාජයක තමයි අපි අදට ඉන්නේ අදට ධනංජය ගෙවීමක් කරන්නේ දක්ෂතාවයට නෙමෙයි ලංකාව ඇතුලේ අද ගෙවීම කරන්නේ ප්‍රසිද්ධකමට සෝෂල් මීඩියා වල ධනංජය කොච්චර ප්‍රසිද්ධද අන්න ඔයාලට ගෙවීම වැඩි මම කොච්චර සෝෂල් මීඩියාස් වල මම ප්‍රසිද්ධද මට ගෙවීම වැඩි නැතුව මම මෙච්චර කට්ට කාලා මෙහෙම සම්මාන අරගෙන මෙහෙම මාන්සි වෙලා ඕන දෙයක් ඕන අභියෝගයක් බාර ගන්න පුළුවන් කියලා මගේ ටැලන්ට් එක අදාළ වෙන්නෙම නැහැ අදාළ කරගෙන නැහැ එතකොට ඒක වැරද්දුවේ කලාකරුවන්ට මේ සමාජේ අපිව මෙහෙවනවා කියලා හිතන ඒ පිරිසද ප්‍රමිලත් රාජ්‍ය සම්මාන ගත්තනම් මේක කෘතින් වලට එනම් ප්‍රමිලටත් ගෙවීම වැඩි සම්මාන නෙමෙයි මෙතන අදාළ වෙන්නේ දන ප්‍රමිලා ඇත්තටම හෙට සම්මාන ගත්ත කියමුකෝ හැබැයි ප්‍රමිලාට හරි තැනක් මේ සමාජින් ලැබෙන්නේ නැහැ මෙතන දක්ෂතාවයේ අපේ සමාජයේ දක්ෂතාවයේ අදාළ කරගන්න නැති සමාජයක් ඇතුළ අපි ඉන්නේ ඒක තමයි ඇත්ත තිත්ත ඇත්ත ඒක තමයි ඒකම ප්‍රමිලා ප්ලැට්ෆෝම් වල මාර ප්‍රසිද්ධයි නං අන්න ප්‍රමිලාට සම්මානේ අදාළම නැහැ ප්‍රමිලාට හොඳ ගෙවීමක් ලැබෙනවා මම පෞද්ගලිකව මේ ප්‍රශ්න වලට මුහුණ දෙන කලාකරණියක් මම අද වෙනකොට චිත්‍රපටි 10ක් ඉවරගෙනගෙන දේශීය සහ අන්තර්ජාතික සිනමාවේ සිනමාවලවල හොඳම සම්මානිය ලබාගෙනත් අදටත් මට බෑ මට ඩිමාන්ඩ් කරන්න මට ඩිමාන්ඩ් කරන්න දෙන්නේ නැහැ ඒකට හේතුව විදියට පෙන්වන්නේ මගේ දක්ෂතාවය අඩු කියලා කියන්න බෑ කටක් කරලා කියන්නේ මේ එයාලා හරියට හිතන්නේ මට නිකන් chance එකක් දෙන එක මට නිකන් ලොකු දෙයක් වගේ
නිලියෝ ඉන්නවයි මේ අපි වට චාන්ස් එක දෙනවා පව් කියලා වගේ මං කියන ඒ මට පව් පින් බලන්න ඕනේ හැබැයි ටැලන්ට් අඩුවේ නලු නිලියෝ හෝ කලාකරුවා ඕනම ශේෂ්ඨක යාලට අර සෝෂල් මීඩියා ඇතුලේ යම් කිසි දෙයක් හදාගෙන තියෙනවා ඒකත් එක්ක තමයි මනින්නේ ඒ ප්‍රශ්න තියෙන්නේ අපේ රට ඇතුලේ විතරමයි නැත්තම් ඉන්දියාවෙත් දනා ශාරුක් ඛාන් ඉඳන් හැමෝම සෝෂල් මීඩියා සදාගෙන හැමෝම හැමදාම කරන දේවල් ඔක්කොම දාගෙන මම සෝෂල් මීඩියාකේ හිටියොත් තමයි මට මේව ගෙවීමක් ගන්න පුළුවන් කියලා හැසිරෙන්න ඕනනේ රජනිකාන්ත අවුරුදු 70ක් පැනපු 72ක් මං හිතන්නේ හරියට මට මතක විදියට නළුවෙක් එයාගේ සැලරි එක කෝටි 150ක් එයා සෝෂල් මීඩියා හදාගෙනද යන්නේ අන තැන්වල කන බොන ඒවල් ඔක්කොම දාලා සෝෂල් මීඩියා ෆලෝවර්ස් වැඩි කරපු නිසාද රජනිකාන්ත කෝටි 150ක් ගෙවන්නේ කමල හසන්ටත් කෝටි 200කට ආසන්න ගාණක් ගෙවනවා ඒක චිත්‍රපටයකට ඒ වගේම අජිත් කුමාර් ජීවිතේට අජිත් කුමාර්ගේ අතේ ස්මාර්ට් ෆෝන් එකක්වත් නැහැ එයා පාවිච්චි කරන්නේ අදටත් නෝමල් ෆෝන් එකක් එතකොට කොතනද වැරදුනේ අපිට අපේ කලා ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉන්න විවිධ වූ මාධ්‍ය හෝ මේ වගේ ලේඛිකාව හෝ ලේඛන හෝ මේවෝ සාහිත්‍ය පැත්ත හෝ සිනමාව හෝ අපි පව් කලාකරුවෝ ඇත්තටම පව් දක්ෂතාවයෙන් පිරිච්ච කලාකරුවෝ පව් ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම් මට අදටත් ඒක අනේ මන්ද මට ඒක මතක තියෙන ප්‍රශ්නයක් මර්සි එදිරිසිංහ මහත්මිය ඉන්නවනේ ඉතාම දක්ෂ කලාකරණියක් නේ ඒ කියන්නේ අපි දමිල සමාජය වුණත් මර්සි ආන්ටිගේ ඒ චරිත එයාගේ රඟපෑම් විඳපු මිනිස්සු සමාජ දමිලද සිංහලද කියන අදාළ උනේ නැහැ ඒ තරම් අපිව වැළඳගත්තා ඉතින් මේ අන්තිම කාලේ මැරෙනකොට දනස් බෙහෙත් කරනවත් සල්ලි නැතුව තමයි එතුමිය මැරුණේ හරිම අන්ත අසරණ වෙලා එතුමිය නැති වුණේ හැබැයි එතුමිය මැරුණයින් පස්සේ එතුමියට හදනවා වැක්ස් වලින් පිළිමයක් ස්වලින් පිළිමයක් හදලා ඒක විවෘත කරනවා එතුමිය මරුණයින් පස්සේ එතුමියව මතක් කරලා සම්මාන දෙනවා ඇයි ඇයි වැක්ස් වලින් කරන්න හිතපු ඒ පිළිමයට වියදම් කරපු සල්ලි එතුමිය ජීවත් වෙලා හිටපු කාලේ ගිහිල්ලා දුන්නා නම් එතුමිය තව අවුරුදු දෙක තුනක් හරි ජීවත් වෙනවනේ එතකොට මේ හැමදේම අපේ ශ්‍රී ලංකාවේ සමාජය ඇතුලේ හැමදේම කරන්නේ පිනක් උනත් කරන්නේ ප්‍රසිද්ධකමට ඒ නිසා ඇත්තටම කලාව ලව් කරන ඇත්තටම කලාව වෙනුවෙන් යම් කිසි දෙයක් දැන් මේ කෘතිය වුණත් ප්‍රමිලා කරන්නේ කලාවට තියන ආදරේටනේ එය ඊයට එයාට වෙන වැඩක් නැතුවද ඒ හැබැයි ඒ ඒකට නිසිතනක් ලැබෙන්නේ නැත්තේ ඒක ලොකු ගැටලුවක් දනා ඒක අපි කතා කරන්න ඕන ගැඹුරුම ප්‍රශ්නයක් හැබැයි කතා කරන්න කැමති නැහැ හේතුව අපි ඔක්කොම සෝෂල් මීඩියා වලින් අපේ ජීවිතේ විනාශ කරගත්තු පිරිසක් විශේෂයෙන් ලංකාව අමතක කරන සෝෂල් මීඩියාක කියන දේ අපේ ජීවිතේ තප්පර ගාන ඉඳන් කන දෙයක් තමයි සෝෂල් මීඩියා කියන්නේ ඒ නිසා අපි කලාකරුවන් විදියට අපි පෝසත් හැබැයි සල්ලි පැත්තෙන් බැලුවා නම් දක්ෂම කලාකරුවෝ මේ රට ඇතුලේ ඉතාම දුප්පත් ඒක වෙනස් වෙන්න ඕනේ අපිව වැඩවලට ගන්න මිනිස්සු ඉස්සලා හිතන්න ඕනේ කොයි වගේ මිනිසුත් එක්කද අපි වැඩ කරන්න ඕනේ. ඔයාගේ වටිනාකම් මට වනින්න බෑ නේ සදනා. මගේ වටිනාකම ඔයාට මනින්න බෑ. මම තමයි දන්නේ මගේ වටිනාකම මොකක්ද කියලා. හැබැයි ශ්‍රී ලංකා ඇතුලේ විතරයි වටිනාකම මනින්නේ. ප්‍රසිද්ධ නම් එයාට ගෙවීම වැඩි. දක්ෂතාව තිබුණත් එයා ප්‍රසිද්ධ නැත්තම් ගෙවීම නැහැ. ඒකට ඉතින් අනිවාර්යෙන් මේ වගේ දේවල් වලට තැනක් ලැබෙන්නේ ඔයාටත් ලැබෙන්නේ මටත් නෑ ප්‍රමිලටත් නෑ. සමහර කෘති නිර්මාණය කරලා සමහර ගබඩාවල වේයොන්ට කන්න දාලා නිකන් ඉන්නවා ඒක කෘතියක්වත් මිනිස්සු අතරට යවන්නවත් පාසල් අතරට යවන්නවත් සමහර දේවල් එතකොට ඒවා ජනගත කරන්නවත්
एव पशुकालीन निर्माण बवट पत्कर वेहसे नतिहिंद ऐ थिंक प्रमिलागे कृतीय अर निरंजनी क्यूवागे मे वटिनाकम कोहुम मेन्नात् समाजे अतुले कोहुम मिनुम दंड किं मेन्नात् मे मे कृतीय वेयंट नोलबी मिनिसुंट मिनिसुंगे हदवत् अतुलेट मिनिसुंगे बुद्धियट ग्रहणे करगन्नट पुलुवन् वन विधियट मे कृतीय समाजगत वेवाय कियन सितुविल्ल मत तमाय अत्तटम निरंजनी मे स्थाने दत्तावे मोकद मितुरियकट अवश्य करन युतुकम इटुकरन्न मन दक्कम हिम मितुरियक वेनुवेन तवत् मितुरियक ऐविल्ला युतुकम इटुकरन्नट ऐविल्ला एगन सदाहन किरीमक् करनवा अर मे वेडसटहन मेद आरंभे दिक्कुवा मे अर गहनु गहनु वर्णना करन्नेत् नै गहनु गहनुंट एकट इन्नत् दै इतिन अर अर अपहासु कारणावक् निसा ඇබැයි ප්‍රමිලට හොඳට සින්දු ලියන්න පුළුවන්. ඔව් වායේ. ආ. ඉතාලම ලස්සන සින්දු. ඒකනේ මං කලින් කිව්වේ. දමිල සිංහල භාෂා දෙකෙන්ම එයාට ලියන්න කතා කරන්න ඒක ඒක ඇත්තටම වටිනවා සිංහල රටක. ඒ කියන්නේ සිංහල සමාජයක් ඇතුළේ. ජීවත් වෙනකොට එනමු பேச சொல்றாரு தானா எங்க ரெண்டு பேரும் என்ன பேசுறதுன்னு எனக்கு தெரியல நான் இப்ப யோசிக்கிறேன் புத்தத பத்தி தான் பேசி கொண்டிருந்தோம் அப்ப இப்ப என்னத பத்தி பேசுறது என்னது புத்தத பத்தி பேசவா பாட்டுகள் பத்தி பேசவா என்னத பத்தி பேசுறது தானா பாயவேல பலாகனி இன்னோ அப்ப அப்ப என்ன கால் එක ගත්තා මෙහෙමයි කතා කරගන්නේ බල සුත්ත තේරුණා කියන්නේ தானா මොකද කොත් ගැන කතා කරනවාද උඹේ කියලා කිය උනා මේ ගයාලුවනි සමට එනවා නෑ යථා ස්වභාවයට ඔබතුමාගේ නම ඔයාට ඇවෙන නිසා ඔයාට ඒක තේරෙන්නේ නැහැ. අපි කතා කරන්න කියලා කියනවා මොනා ගැනද අපි කතා කරන්න කියලා අපි කතා වුණේ. ඒක තමයි කතා වුණේ. ඒක මම අපහසුතාවෙන් ඉන්නේ කියලා කිව්වේ මම පස්චත්තාපිට මම. එහෙනම් මට මේ තරම් සංවර විදිහට මගේ නම දනා කියලා මම මේ නෑ කොහොමත් මට හැමදාම දනා කියලා තමයි කියන්නේ. අර හැබැයි අනිත් ගරුත්වය ලැබෙන්නේ නෑ. නෑ නෑ ඒක මට කවදාකවත් නිරන්ජනගේ ලැබිලම अंतिम समाजगत करे पौद्गलिक नालिकावक बहुमत अक्ष निवेदिकावक ඇයට බොහොම ලස්සන හඬකුත් හිමි. ඇයත් මගේ දීර්ඝ කාලීන මිතුරියක්. ඉතින් ඒ වෙලාවේදී ඒ ගීතේ නිර්මාණය කරාට පස්සේ ඇයව යෝජනා වෙනවා. ඇයව ඇයගේ නම යෝජනා වුණාට පස්සේ ඒ ගීතේ ඇය ලව් අපි ගායනා කරනවා. එතකොට බාතිය කියන සහෝදරයා තමයි සංගීත නිර්මාණය. ඒ ගීතේ තියෙන මේ විශේෂත්වය ඒ කියන්නේ ගීතය ගැන අහන ගොඩක් අය අහන්නේ මගෙන් මේ මම පළවෙනි පේර දෙක කියන්නම්. ලැමනොව සිත සිඹින්නට ඔබ එනවා නම් ලැමනෝ සිත සෙමින්නට ඔබ එනවා නම් සිත දවා ගිනි නිවන්නට ඔබ එනවා නම් දැන් අර දන ඔබ මේ ගීත ගැන අහපු නිසා මම කියන්නේ මේ ඒකේ තියෙන නිදාන කතාව දැන් ගීතේ එළියට ආවහම හැමෝම ඇහුවා දැන් මේ කියන්නේ ඔබේ අත්දැකීමක්ද කාගේ අත්දැකීමක්ද ඒක නිහාන්නේ දැන් ලියපු කෙනා හැටියට මගෙන් අහනවා ඇත්තටම කියනවා නම් මේ මම බොහොම කෙටි වෙලාවකින් කියන්නම් මේ කතාව මොකද්ද කියලා හැමෝම අහන නිසා මම කාත් එක්කවත් මේක බෙදාගත්තේ නැහැ නමුත් මම හිතනවා මේ අද හොඳ වේදිකාවක් ඒක බෙදා ගන්න මේ මගේ මිතුරියකට සම්බන්ධ කතාවක්. එතකොට මම දැන් මේ මිතුරු කැලගෙන් ඉල්ලනවා බොහොම ආදරෙන් මේ මිතුරිය කවුද කියලා නම් මගෙන් අහන්න එපා. මම කොහොමත් ඒක කියන්නේ කවුද කියලා. මොකද ඇය මාව බොහොම විශ්වාසයෙන් මේ කතාව කියපු නිසා. නමුත් කතාව මේ ඇය විවාහකයි දරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ ඇය හදිස්සියේ දවසක් මට කතා කරලා කියනවා මේ ප්‍රමිලා මේ හවස් වෙනකොට මට මේක කියාගන්න වට හම්බුන්නේ නැත්තම් මේ මට මං ජීවිතේ ඉක්මනටම ඉවර කරගන්නවා කියලා ඒ වෙලාවේ මං ඉතාමත් කාර්යබහුල වෙලාවක හිටියේ. නමුත් එතන හිටපු පිරිසට මම සමා වෙන්න කියලා මං කියනවා හරි මට ඔයා කතාව එහෙනම් දැන් කියන්න. අය එකපාරටම කියන්නේ නැහැ කතාව. මේ අය අඬනවා. දැන් මම ටිකක් වෙලා අහගෙන ඉඳලා අහනවා මේ දැන් ඇයි අඬන්නේ? නේවා දන්නවනේ මේ මගේ හස්බන්ඩ් මෙහෙම හොඳ ව්‍යාපාරිකයෙක් රටේ ඉන්න. ඔව් මං ඔදන්නවා. හැබැයි මට ඊයේ මේ මගේ පරණ පෙම්වතාව හම්බුණා. මම කියනවා හරි හරි දැන් ඉතින් මටත් දැන් ඉතින් දෙන්න උත්තරයක් නැහැ මම හරි කියලා කියලා ඊට පස්සේ දැන් මට එතනින් එහාට කතාව ගලාගෙන යන සලස්වන්න විදිහක් නැහැ ඒ කියනවා මේ මට සමා මගේ හෘද සාක්ෂිය කියනවා මං ලොකු වැරද්දක් කරා කියලා මං ඇයි මොකක් හෝ වැරදි දෙයක් සිද්ධ වුණාද නැහැ මේ ඔයා දන්නවනේ අපි ඉස්කෝලේ යන කාලේදී අපි අතර තිබුණා ප්‍රේම සම්බන්ධයක් ඔහු එතකොට හමුදාවේ ගෙදරින් කැමති වෙන්නේ නැහැ යුද වාතාවරණෙත් එක්ක නමුත් ඔහුව මේ අවුරුදු 15කට විතර පස්සෙත් මට ආරංචි වෙනවා ඔහු තාම විවාහ වෙලා නැහැ කියලා. ඔහු කියන්නේ මං ගැන බලාපොරොත්තු වෙන තාම ඉන්නවා කියලා. ඉතින් මං ඔහුට යෝජනා කරනවා අපි හම්බෙමු කියලා. අපි හම්බුණා. හම්බ වුණෙත් මේ ලැබුම් හලකදී. හැබැයි ඔයා දන්නවද එතනදී සිද්ධ වෙච්ච දේ? මං කොහොමද මට දැනගන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා දැනගන්න ඕනේ මම මේ කොටත් එක කියන්නේ. මම ඔහුට කිව්වා ඔයාගේ සපතු දෙක ගලවන්න කියලා. මං කිව්වා හරි.
මොකක්ද පස්සුනේ මං මේ සපත්තු දෙක විතරක් අල්ලගෙන දැන් මට ඔහුව ස්පර්ශ කරන්න අයිතියක් නැහැ මොකද මම බිරිඳක් සහ ඔහු අවිවාහක තැනත් එක්ක අපි ඒ කාලේ අපි බොහොම ප්‍රබල පෙම්වතුන් මං ඔහුගේ සපත්තු දෙක විතරක් ස්පර්ශ කරලා පය භාගයක් විතර අඬනවා මට ඇති වෙනකම්ම හිතේ අර අවුරුදු 15ක 20ක තිබුණ අර රික්තකය හිඩස පුරවන්නට මම අඬනවා අඬලා ඔහුගේ සපත්තු දෙක විතරක් ස්පර්ශ කළා මම කියනවා මට සමාව දෙන්න ඔයා සමාව දෙනවද නැද්ද මම දන්නේ නැහැ නමුත් ඔයාගේ ජීවිතය අද මේ විදියට මේ කටුක විදියට ගලා යන හේතුව මම මට සමාව වෙන්න කියලා සහ මේ ඇඟිල්ලකින්වත් ස්පර්ශයක් අපි දෙන්න අතර සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඇය කියනවා නමුත් ඇය එතනින් එළියට ආවට පස්සේ ඇය කියනවා මේ මට දැනෙනවා මම ලොකු වැරද්දක් කරා කියලා මොකද මම දරුවෝ දෙන්නේ ගම්ම කෙනෙක් මම මේ වෙලාව ඇයට දුන්නේ හොඳ මිතුරියක් හැටියට අවවාදෙන්නේ නැහැ ඔයා මේ ලෝකේ කවුරු වැරදි කොහොම කිව්වත් ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ නිවැරදි. ඔබ ඔබේ භූමිකාවෙන් පිට පැනලා නැහැ. ඔබ නිවැරදි. ඉතින් දැන් ඇය ඇයගේ පීඩනේ මා වෙත උදාහරිනවා. මට මෙහෙම දෙයක් වුණා. දැන් මං අහනවා දැන් හරිද? දැන් තාමත් මැරෙන්න හිතෙනවද? නෑ. දැන් මට හිතන ඉදහස ඔවා කියනවනේ මං හෘද සාක්ෂියට එකඟයි කියලා. මං කෝ. දැන් මේ පීඩනේ ඇය මට දුන්න පීඩනේ එදා දවස මුළුල්ලේම මගේ ඔළුවේ වැඩ කරනවා. ඇය කියපු දේවල් ඇය කිව්වා දැන් අපි ව්‍යාපාරික පවුලක් ඔක්කොම ලෝකෙට පේන්නේ ජීවත් වෙනවා. නමුත් මගේ ජීවිතය ඇතුලේ මම හිස් මොකද මං කැමති කෙනෙක් වෙන්නේ මං විවාහ වුණේ මගේ ජීවිතේ මට හිස් කියලා දැනෙනවා ඔහුට මාත් එක්ක ජීවිතේ බෙදා ගන්න බෑ ඒ කියපු සියලුම කාරණාත් එක්ක පහුවෙන්දා උදේ වෙද්දි මම මේ පදපීඩිය නිර්මාණය කරනවා මගේ ඔළුවට මට දැනුණ පීඩණය මම මගේ වචනත් එක්ක තමයි ගලා යන සැලැස්සුවේ ඉතින් ඊට පස්සේ තමයි ওই ගීතේ ඒ විදිහට නිර්මාණය වුණේ ප්‍රබලට හොඳට කතා ගොතන්න හොඳට ලියන්න පීඩණය වෙන විදියට එළියට ආවා. ප්‍රබලමත් මට සමහර පීඩනයක් නේන මම ප්‍රබලට කෝල් එකක් දෙන්නා. නෑ මම මේකේ පොඩි දෙයක් තියෙනවා මේක අපේ අද දවසේ මේ වැඩෙන් පිට තියෙන දෙයක්. මම ධනංජය නානයක්කාර ප්‍රබිලා වීරසිංහ තිලිනි සඳරේක අපි ඔක්කොම එක තැනක රස්සාවක් කරනවා මාස ගාණක් පඩි නැතුව. හැමදාම ට්‍රේනින් 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 කියලා අන්තිම වෙනකන් ට්‍රේනින් විතරයි ගත්තේ රුපියලක්වත් ගත්තේ නැහැ. ඉතින් ඒ වගේ මිතුදාම තමයි අපි හතර දෙනාටම තියෙන්නේ. කියන්නේ තිලිනි සඳර එකා කියන්නේ ප්‍රමි ලියපු සින්දුව ගායනා කරපු ගායිකාව ධනජනානේ කරගෙන නංගි. ඉතින් අපිට මේ වගේ සල්ලි නැති ඉතිහාස දරුණුවටම තියෙනවා. ඉතින් ඒක සල්ලි නැති වුණත් ආදරේ තියෙනවා අදටත්. ආදරේ සහ මේ මියර දැන් අපි දන්නවා අපේ දක්ෂතාවය කොතනද කියන එක. සහ මේ අපි උත්සාහ කරන්නේ අනිත් එක්කෙනාව කපාගෙන පොඩි කරගෙන නේද නේද? අපි එහෙම උත්සාහ කරන්නේ හැම වෙලාවෙම. මම හිතුවේ ඔක මේ කවුද මේ අන්තිනි කියන්නේ. ඒ වගේ ට්‍රේනින් මං ජීවිතේට අරන්නේ නැවා. සරි අරන්නේ නැහැ. ජීවිතේ. අද ගියත් අදට ට්‍රේනින් දෙයි අපිට. රුපියල්වත් ගෙවන්නේ නැතුව. मेदी सदा विनाने अरे मुन दे नुम निरंजन की वचन अभी पोहसा नम तपी वगे එහෙම නිකන් වැඩ කරලා දෙන මිනිස්සු ලොවෙත් නැහැ එහෙම කිව්වයි කියලා මේ මමිත අපේ නිෂ්පාදකතුමිය මගෙන් නිකන් වැඩ ගන්න නම් උත්සාහ කරනවා එපා අවසාන ප්‍රශ්නේ අද දවසේ අහන ඉක්මනින් මට පිළිතුරක් අවශ්‍යයි ප්‍රබිලා ඇයි මේ කෘතිය මිනිසු මිලදී ගති යුත්තේ ඇයි මේ කෘතිය කියවි යුත්තේ ඇත්තම ඔබ හරි කැමති ප්‍රශ්නයක් මම ඒක කෘතියක් මිලදී ගැනීමේදී අර දැන් බොහොම ප්‍රසිද්ධ ගීතයකුත් තියෙනවා අපි පිටකවර විතරක් බලලා මේ තීන්දුව තීරණ වලට එන්න එපා කියන කාරණාව මගේ දැන් මගේ කෘතිය සම්බන්ධයෙන් මම කතා කරොත් මම මගේ පරිකල්පණය සහ මම මගේ සමාජ කියවීම මොකද්ද සහ මම සමාජයට දෙන්න උත්සාහ කරන්නේ මොකද්ද කියන එක මගේ කෘතිය තුළ මේ ග්‍රහණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ජන පාඨකයා මේක අල්ල ගන්න ඕනේ මම කියන පුද්ගලයා ගැන නෙමෙයි මගේ කියවීම මොකද්ද කියන එක ධාරණය කරගන්න. සහ පොතට ඒ කියන්නේ වටිනාකමක් දෙන්නේ හෝ එහෙම නැත්නම් මේ පොත හොඳයි නරකයි කියන විවේචනයට එන මෙන්න අනිවාර්යෙන් පොත කියවිය යුතුයි. පොතක් කියවන්නේ නැතුව ඒ කියන්නේ දැන් මාව සමාජ මාධ්‍ය දකින්නවා නම් ඒ විදිහට හෝ එහෙම නැත්නම් මාව අඳුරන පිරිස ගැන හිතලා හෝ නෙමෙයි මගේ කියවීම තීරණය කර යුත්තේ. ඔවුන් මේ පොත මිලදී ගත යුත්තේ ඇයි කියන එක ගැන මට පෞද්ගලිකව දැනෙන දේ තමයි එකක් මම කාන්තාවක් ඉන්නේ ලංකාව කියන්නේ ලේඛිකාවන් ඒ කියන්නේ ලේඛිකාවන් ප්‍රබල විශ්මතු වෙනවා හැබැයි එක කොටසක් පමණයි
लेखकयो लेखिकावो इन्नो अपे रटे नमुत सम्मानयट पात्र वेन्ने हो कथा करन्ने हो यम किसे तोरागत पिरिसक गेन पमनयि एतकोट ए कोटुवेन पोड्डक एलियट ऐविल्ला දැන් අපි වගේ අලුතෙන් බිහිවෙන අය ගැන අපේ නිර්මාණ මොනවද සහ අපි සමාජයේ දකින කෝණිය මොකක්ද කියන එක කියවන්න මම ආරාධනා කරනවා හොඳ හෝ නරක කෘතිය කියවලා අදහස් දක්වන්න කියලා අවසාන වශයෙන් වචන කීපයක් ඉක්මනින් ඔබ කරන්න ඇත්තටම කණින් කිව්ව දෙයම තමයි දනාසා ප්‍රමේ කිව්ව දෙයම තමයි අපි යම් කිසි දෙයක් දැනගන්න නම් යම් කිසි දෙයක් ගැන මනින්න නම් ඉතලා ඒ දේ මොකක්ද කියලා අපිට යම් කිසි හැඟීමක් ගන්න ඕනේ. දැන් අපි පුරුදු වෙලා තිනවනේ තව කෙනෙක් රිවියු කරාම ඒ රිවියු එක අපි කරා වගේ කතා කරන මිනිස්සුනේ අපේ සමාජයේ ඉන්නේ. චිත්‍රපටියක් බලන්නේ නැහැ. එහෙම ඒ කෑලි වීඩියෝ ටික දකිනවා ආ මේ චිත්‍රපටිය මේමයි කියලා අපි මනිනවා. ඒ වගේ පොත්පත්වලට කරන්න එපා. මේ වගේ විලාව තමන්ගේ කාලය වෙන් කරලා ලියන මෙවැනි වූ වටින කෘතියන්ට ඒ වගේ දේවල් කරන්න එපා අනිවාර්යෙන් මේ වගේම ඉස්සරහට එන අලුත් කට්ටියගෙත් පොත්පත් අරන් කියවන්න හේතුව ඒක මේ වචන අනිවාර්යෙන් කියන්න ඕනේ අපේ රටට හිමි සාහිත්‍ය අපේ රටේ තමයි තිබෙන්නේ හරියට කියනවා නම් සිංහල සාහිත්‍ය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි සිංහල සාහිත්‍ය ජීවත් වෙන්න නම් ඒක ජීවත් කරවන්න ඕනේ ලාංකිකයන් වෙන අපි සහ මම කැමති මෙවැනි වූ සිංහල පොත් දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලිනුත් පරිවර්තන වෙනවා නම් මේ අදහස් අනිත් සමාජවලටත් යන්න ඕනේ හොඳයි මේ ප්‍රමිලා ගොඩාක් ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි ඔබ වේවා මේ කෘතියට ඒ වගේම ශ්‍රී ලාංකේය කලාකරණීය කවන මේ අපේ නිරංජනී ශම්මුගරාජා ගොඩාක් ස්තුති නිරංජනී තව තවත් මිතුරන් වෙනුවෙන් මිත්‍රියන් වෙනුවෙන් හරි අමාරුනේ එහෙම හරි ගරුත්ෙන් හරි සීරියස්ලි කතා කරන්න දැඩි සටහනේ අවසානට වෙලිට අඩු ගානේ ඒකවත් ලස්සන්ට කරන්න මට hina යනවා එහෙම කරනකොට අඩු ගානේ එහෙම අඩු ගානේ ඒකවත් හරි පැහැදිලිව කරන්න දෙන්න මන් දන්නේ වරුණාට පස්සේ කියයි අරබ කිව්වේ නැහැ මෙහෙම කිව්වේ නැහැ කියලා කවදාකවත් එහෙම කියන කෙනෙක් නෙමෙයි නමුත් දක්ෂතාවය යැයි කරන්න ඕනේ හරි සුභපැතුම් නිරංජනී ඉදිරි නිර්මාණ සාර්ථක වේවා ජය වේවා සුභ වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි චරණ නාලිකාවට බොහොම ස්තුතියි මෙවැනි වූ අලුත් නිර්මාණකරුවන්ට මෙවැනි වූ අවකාශයක් දීම ගැන මම බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා ප්‍රමී වෙනුවෙන් අයබෝ බොහොම ස්තුතියි එනහ අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ගන්න විරාමෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙමු